tapi pasulir ba apa pratipatti prakashanaya panimaan sila apa idiripat kara pratipatti prakashanaya niratavi ina vidvatun buddhimatun vyaparikyan vivasayakyan pasulir asara gananava tulana niratavitibana prashna handunagana evata visanyam handunagana anuwa piliyala karan lada pratipatti prakashanaya visheshayenma ape rate arakshawa swairitwa araksha karana kirimata pramukathwaya deni merate aarthikaya idirata gena yana wadi paliwala සමහන් කළා තිබෙනවා විශේෂයෙන්ම මේ රටේ රාජ්‍ය සේවාව මුනාන්සල ගන්නවා රටවැසියන් හැටියට රාජ්‍ය සේවය මුනාන්සලට ඉතාමත්ම වැදගත් වෙනවා සෑම දෙකදීම මුනාන්සලගේ ප්‍රශ්න විසඳ ගන්නට යන්න වෙන්නේ රාජ්‍ය සේවයේ කිප්තාවට මේ කාර්යක්ෂමව namun answer ada silumi amatum ada gak ini sa raja sebe gunat maka keramata i karak sementara wadi keramata in gemani sekatwe abimani wadi kerana krama yede api samahan kalatim raja kiatate yeda raja sebe daksa නිලධාරීන් යොදලා එවුන හඳුනගෙන ඔවුන්ගේ මානසිකත්වය ගොඩනගලා විශාල සේවයක් මේ රටේ විශාල සංවර්ධනයක් ඇති කරා. තමුන්නාංශ වදානා මේ පළාතේ නගරය කොළඹ නගරය කෝට්ටු නගරය තදාසන ප්‍රසේෂ ශීඝ්‍රයෙන් දිනුන ආකාරය ඒ සියල්ලක්ම අතිකල සිදු කළ රාජ්‍ය සේවකයෝ නගර නිර්මාණකරුවන් ඉංජිනේරුවරුන් ගෘහ නිර්මාණ ශිල්පීන් කාර්මිකයන් අපේ නගර සංවර්ධන අධිකාරී වගේම නගර සභාවල ඉන්න මේ රාජ්‍ය නිලධාරී එයාට නිසි නායකත්වයක් දීලා අරමුණක් දීලා මේ මානසිකත්වය වැඩි කළා මේ කාර්ය අපි එදා කරා අපි දන්නවා මේ රාජ්‍ය යටතේ රාජ්‍ය සේවකයාගේ මානසිකත්වය බිඳවන්න එදා දක්ෂ නිලධාරීන්ව දේශපාලන බලපෑම් ඇති කළා උන්ව FCI එකට ගෙනිහිල්ලා රාජ්‍ය සේවයේ ඉහළම නිලධාරිය ජනාධිපති ලේකම්වරයා ගිරගට යවල නිලධාරීන්ට නොබියව තීරණ ගන්න රට වෙනුවෙන් නොබියව තීරණ ගන්නට තියෙන හැකියාව නැති කරලා රාජ්‍ය සේවය අකාර්යක්ෂම කරා අපි පහදිලිව අපේ රජයක් යටතේ සුදුසු නිලධාරීන් සුදුසු තැන්වල දාලා පත් කළා විශේෂයෙන්ම උන්ට පුහුණුවක් ලබා දීලා උන්ගේ මානසිකත්වය වලට ගෙනල්ලා උන්ගේ ප්‍රශ්න වලට විසඳුම් දීලා කාර්යක්ෂම ගුණවත් නිලධාරීක රාජ්‍ය සේවයක් බිහි කරනවා ඒ වගේම අපි තාක්ෂණය එදා අපි ඊ ගවර්නන්ස් යටතේ තාක්ෂණය රාජ්‍ය සේවයට ගෙනෙන්න ආරම්භ කරා අපි ශීඝ්‍රයෙන් මේ තාක්ෂණය රාජ්‍ය සේවයට ගෙනීම හරහා ඔබ බලාපොරොත්තු වෙන කාර්යක්ෂම රාජ්‍ය සේවය තවදුරටත් ඉදිරියට ගෙනියන්නට පුළුවන් ඔබට යම් අවසරයක් ගන්නට අනුමැතියක් ගන්නට මේවා ඉක්මනින්ම
කරගන්නට පුළුවන් බහසුවෙන් කරගන්නට පුළුවන් වෙන්නට ඕන. තත්ති මහල් නිවාසවල තත්ත්වය බලන්න. එදා මට විරුද්ධව නඩු පැවරුවා. බොරු ප්‍රචාර දිනුච්චා. ඒ අයව ගෙවල් කඩලා අවිස්සාරයෙන් ගෙනියනවා කියලා කිව්වා. ඒ බොරු ප්‍රචාර අහල සමහර අය මට විරුද්ධව පල්ලි පාංචල් වල යාඥා කරන්න පටන් ගත්තා. ඒ තරම් බොරු කිව්වේ. ඊට පස්සේ උසාවි ගිහිල්ලා වසර දෙකක් මට විරුද්ධව නඩු තිබුණා. මම ඒකට තේරුම් කළා දීලා මට පුළුවන් වුණා ඒ ව්‍යාපෘති ආරම්භ කරලා දැන් මේ රජෙන් කාලේ ඒක බෙදලා දීලා ඒ අයගේ පින්තූර ගහගත්තා. බයි ගින් බලන්නේ කොච්චර හොඳ ව්‍යාපෘතියක්ද කියන්නේ. ඒ වගේ දෙමට කොට විවිධ ප්‍රදේශවල තත්ත්ව නිවාසය අධ්‍ය පමණක් නෙවෙයි ඒ එහා සම්බන්ධ පරිසරයන් ළමයින්ට සෙල්ලම් කරන්න සුදුසු පරිසරයකුත් අපි හදලා දුන්නා. මේ නාගරික සංවර්ධනයත් එක්ක නගර සංවර්ධනය වෙනකොට ඒ ජීවත් වෙන තමුන්නාංශලාගේ ජීවන තත්ත්වයක් ඉහළට යන්නට වෙනවා. තමුන්නාංශලාගේ දූදරුවන්ගේ ජීවන තත්ත්වයක් ඉහළට යන්නට වෙනවා. ඒක තමයි එදා අපි අරමුණ තිබුණේ. මේ නාගරික සංවර්ධනය ඉදිරියට තවදුරටත් ඉදිරියට අපේ රාජ්‍යයක් යටතේ ගෙනියන තමුන්නාංශලාගේ ප්‍රශ්න හඳුනගෙන ඒකට පිළිතුරු වශයෙන් අද නගරයේ ජීවත් වෙන තමුන්නාංශලා දන්නවා වාහන තදබදයේ කොපමණද කියලා. දවසකට පැය 3ක්වත් බොහෝ වෙලාවට ඒ වාහන තදබදයේ නිසා තමන්ගේ වටිනා කාලය අපත යනවා. අපි එදා පාරවල් දීනු කරා. ඒ වන්නේ කළා එදා ඉක්මනින් යන්නට සූදා අපි පුළුවන් තත්ත්වයක් ඇති කරා. ගාලු පාර ඩුප්ලිකේෂන් රෝඩ් එක ඇතුළේ විශාල පාරවල් ගණනාවක් කොළඹ ව්‍යාපෘතිය සංවර්ධන ව්‍යාපෘතිය ඔස්සේ කෝට්ට නගරේ අපි පාරවල් විශාල ගණනක් සංවර්ධනය කරා. ඒ එකම තදබදයක් අස්සේ ජීවත් වෙන තමුන්නාංශලාට ඇවිදින මංමාවක් උද්‍යාන විද්‍යත වෙන තමුන්නාංශල දන්නවා ඇති එදා තිබුණ තත්ත්වය. නමුත් කොපමණ දියුණුවක් ලබා දුන්නද මම කොළඹ කෝට්ට නගරේ නිදේගොඩ ඇවිදින මංමාවක් හදලා ජනතාවට ජීවත් වෙන්න ජනතා හිතවාදී නගර අපි හදන්නට ඕන. මම විශාල ප්‍රමාණයක් ගස් ඉන්දෙව්වා. හරිත නගරයක් මේ පරිසරය මේ කොන්ක්‍රීට් වනාන්තරයක් නැතුව හරිත නගරයක් බවට පත් කරන්නට මේ ඉදිරියට ගෙනියන්නට ඕන. සාර්ථක දැක්මක් වැඩ කරන රටක් ගෝඨාභය රාජපක්ෂ.